1, 2, 3! Hi, travelers! ඔන්නදීම් පොරොන්දුරු විදියටම අපේ එලීනවත් එක්කගෙන අද අපේ වීඩියෝ එකට ආවා. අද අපි මොනවද මේ කතා කරන්නේ? කතා කරන්නේ මේ එලීනත් බය වෙලා ඉන්නේ. මේ ඇත්තම කිව්වොත් අපි අද ඔන්න ඕගොල්ලෝ ගොඩක් අය අපෙන් රික්වෙස්ට් කරපු හෝම් මේකෝ වීඩියෝ එක එහෙම නැත්නම් අපේ හෝම් රිනොවේෂන් එක ගැන විස්තර ටිකක් කියන්න තමයි මේ විදිහේ වීඩියෝ එකක් කරේ. ඉතින් ට්‍රැවල් කරන කපල් එකක් විදිහට අපි දෙන්න මේ YouTube channel එක පටන් ගත්තට පස්සේ මේ ගොඩක් කල් අර ගෙදරට දිපිච්ච ෆෝකස් එක එහෙම නැත්නම් අවධානය අපෙන් නැතුව ගියා. ඉතින් අපි ගෙදර ගැන වැඩි හිතුවේ නැහැ. අපි පුළුවන් තරම් බැලුවේ මේ ගෙදර ඉන්න නැතුව ට්‍රැවල් කරන්න. ඒත් ඉතින් අර සාම්ප්‍රදායික කපල් එකක් විදිහට අපිට ආසාවක් තිබ්බා. මේ ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා වගේ අර ගෙදර ලස්සන්ට හදාගන්න ඕනේ, හොඳ රස්සාවක් කරන්න ඕනේ. ඉතින් හැමෝටම පොදු කාරණාවන්නේ ඔක. ඉතින් ඒක හින්දා අපි ගෙදර ලස්සන්ට තියාගන්න ඕනේ කියලා තීරණය කරේ මේ ගිය අවුරුද්දේ ආපු කොවිඩ් වසංගතය සහ චමරි එලිනත් එන නිසා. ඉතින් චමරි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අපිට ගෙදර ඉන්න උන කාලේ වැඩි වුණා. ඒකින්ද අපි තීරණය කරා ගෙදර පොඩි වෙනසක් කරන්න ඕනි කියලා, ස්පෙෂලි චමරි කිව්වා වගේ එලිනත් එන හින්දා. ඉතින් ඊට අවුරුද්දකට කලින් මම පුංචි වීඩියෝ එකක් බලලා තිබ්බා කොහොමද අපේ රූම් එක ලස්සනට හදාගන්න කියලා. ඉතින් ඒ තමයි Lyra Studio YouTube channel එකේ පැතුම් සහ කේෂණි ඒ දෙන්න කරපු වීඩියෝ එකක්. ඉතින් එතනදී තිබ්බේ හරි සිම්පල් විදියට කොහොමද අපේ බෙඩ්රූම් එක ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් මට ඒකට මාර ආස හිතුණා ඒ දවස්වල. පස්සේ මට අර ගේ හදන අයිඩියා එක ආවට පස්සේ මොකද දැන් අපි දෙන්න ට්‍රැවල් කරාට අර ගෙදර තියෙන දේවල් කොහොමද ලස්සනට තියාගන්නේ කියලා කිසි අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉතින් ඒකින්ද අපි හිතුවා ඒ දෙන තමයි හොඳම දෙන්න මේකට කතා කරන්න. ඉතින් අපි පැතුම්ට කතා කරලා කිව්වා අපේ ගේ පොඩ්ඩක් මේ වෙනස් කරන්න ආසාවක් තියෙනවා, මේ අපිට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා. එළිය දඟලනවා. එළියට එක විදිහකට ඉන්න බෑ. ඉතින් මතක් ගන්න බැරුණානේ මේ එලීනත් එක්ක කරන අපේ පළවෙනි වීඩියෝ එක. එලීනා මේ විදිහට ඔයගොල්ලොත් එක්ක කතා කරමු. නේද එලීනා? ඈ? කලින් අනුරාධපුරේ යරෙහි ගියේ. ඔව්ද මෙහෙම හිටියේ නේ. වීඩියෝ පටන් ගන්න කලින් කියන්න ඕනේ සමහරට අපේ මේ වීඩියෝ එක බලන පළවෙනි කෙනා ඔයා නම් අතර මේ අපේ මේ ගේ පෙන්වන්නවත් එහෙම නැත්තම් මේ අපි මෙහෙමයි ජීවත් වෙන්න කියලාත් පෙන්වන්න නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් හැමෝම දන්නවා අපි මේ පොඩ පොඩ ඔයගලන්ට අප්ඩේට්ස් දුන්නා අපි ගේ කොහොමද හදන්නේ, අපි මේ දේවල් කොහොමද කරගෙන යන්නේ කියලා. ඉතින් මීට කලිනුත් මම අප්ලෝඩ් කරපු වීඩියෝ එකක් තියෙනවා මගේ ස්ටුඩියෝ රූම් එක මේ ඉතාම අඩු මුදලකින් කොහොමද හදාගන්නේ කියලා. එතකොට ඒක නෑ. ඔව්. එතකොට ඒක නෑ. ඔව් එතකොට ආ හිතේ නෑ. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න, කාට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ අපි ලෝ බජට් මේ අපේ ස්ටුඩියෝ රූම් එක හදාගත්තේ කියලා. ඉතින් ඒකත් දැන් සම්පූර්ණ වෙනස් කරන්න ඉන්නවා ඉස්සරහට. ඉතින් ඒක හදන්න තමයි මුලින්ම ගේ හදන්න පටන් ගත්තේ. පස්සේ ඉතුරු ඔක්කොම ටික හැදුවා මේ ස්ටුඩියෝ රූම් එක හදාගන්න බැරි වුණා. ඒ වගේම ස්පෙෂලි මේ වීඩියෝ එකේදී තැන්ක් යූ කියන්න ඕනේ අපේ Lyra Studio YouTube channel එක. මේ ඔයගොල්ලෝ බලලා නැත්නම් පල්ලෙහාම ලින්ක් එක දාන්න, ගිහිල්ලා subscribe කරලා බලන්න. ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බ වෙයි. මොකද වෙනස් විදිහක YouTube channel එකක්, කොහොමද මේ ගෙදර ලස්සන්ට තියාගන්නේ. ඒක මේ බැලුව දවසේ ඇත්තටම මටත් මාර ආසයි. ඇත්තටම මෙයා තමයි මට පෙන්නුවේ මේ. මොකද ඒකේ හැම දෙයක්ම තියෙනවා ගෙදරක. ඒ කියන්නේ දැන් අපේ කාමරේ නැත්නම් බුදු පහන තියන්න ඕනේ. මේ හැම දෙයක් ගැනම මේ කියන්නේ සරලව හරිම පැහැදිලිව ඒගොල්ලෝ කියලා දෙනවා. ඒක අහන් ඉන්නත් ආසයි ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් කසන් කිව්වා වගේ ගිල බලන්න Lyra Studio. ඔව් ඉතින් කේෂණී සහ පැතුම්ට ස්පෙෂලි තැන්ක් යූ කියනවා මේ වෙලාවේ. මොකද ඔය දෙන්නා හින්දා තමයි අපි අද මේ විදිහ ලස්සන තැනක ඉඳන් ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් අරන් ගන්න. ඔයත් එක බෑ. ඇයි වීසි කරන්නේ ඔයා? Rabbit. Rabbit? Rabbit. Cat. Meow. Meow. Meow.
අනිදේ තමයි ගොඩක් අය ආපු මේ මේ දේවල් වලට කොච්චර වියදම් වුණාද කියලා. ඉතින් අර එක ගානක් ඔයාලට කියන්න අමාරුයි මේ ගාන කියලා. මොකද අපිට ගෙදර සමහර තැන් හදද්දී අපිට වෙනම දරන්න උන දේවල් තිබුණා අලුත් ඇඩියා කරන්න. ඉතින් සමහර තැන් වල බිත්ති සවුත් වෙලා ඒව හදන්න උනා. ඉතින් ඒව හැමෝටම පොදු දේවල් නෙමෙයි. ඉතින් ඔයාලට රූම් එකක් වෙනස් කරනවා නම් ඔයාලගේ රූම් එක සමහර හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඉතුරු බඩු වලට යන වියදම් විතරයි යන්නේ. ඉතින් මම පල්ලෙහැන් සඳහන් කරන්න මොනවාද ෆර්නිචර්ස් වලට කියක් ගියාද සෝෆාකට කියක් ගියාද ඒ වගේම ලයිට්ස් වලට කියක් ගියාද. ඉතින් සාමාන්‍යයෙන් අපිට අර ගෙදර අප්ඩේට් කරද්දී වැදගත් මුණ දේවල් ටිකේ මිල ගණන් මම පල්ලෙහැන් සඳහන් කරන්න. ඒ වගේම වීඩියෝ එකේ ඉස්සරහට අපිට මේ අපි මේ දේවල් ගත්තේ කොහෙන්ද මේ සම්බන්ධ ලින්ක් ටික ඔක්කොම පල්ලෙහැ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න. එහෙනම් ඉතින් අපි දැන් මේ එලිනගේ පණාවමේ ඉතින් එහෙනම් අපි ඊළඟට බලමු මේ අපි දෙන්න කියන්නම් කොහොමද මේ දේවල් අපි හදාගත්තේ කොහොමද සම්බන්ධ කරගත්තේ කියලා. මේ එලින්නාව පොඩ්ඩක් දැන් නිදි කරවන්නත් ඕනේ. ඔව් ඒකයි මේ දැන් අපි දැන් මේ දවස්වල කොවිඩ් එකත් එක්ක ඉතින් කොහෙවත් යන්න ඉන්න බෑ. ඉක්මනටම මේක ඉවරුන ගමන් අපි අයිමත් අපේ එලිනත් එක්ක ඉස්සර වගේම ට්‍රැවල් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ දවස් වෙනකන් අපි දෙන්න මග බලාගෙන ඉන්නවනේ. අනිවාර්යෙන්ම ආසාවෙන් ඉන්නේ එලිනත් එක්ක ඇවිදින්න යන්න. අපි යන්න හිතන් හිටිය තැන් දෙක තුනකට ඉතින් අයිමත් මේක මේ පටන් ගත්ත නිසා ඉතින් ගෙදරටලා ඉන්න උනා. බලමු ඉක්මනට මේක නැති වෙයි නේ. ඔව් එහෙම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් බලමු අපි කොහොමද අපේ හෝම් රිනොවේෂන් එක කරේ කියලා. පැතුමුයි කේෂණී අපේ ගෙදර ඇවිල්ලා ගෙදර මෙෂර්මන්ට්ස් අරගෙන ඒගොල්ලෝ අපිට ඩිසයින් එකක් කිව්වා. මෙන්න මේ විදිහට තමයි ඔගලන් ගෙදර ලුක් එක එන්නේ කියලා. ඉතින් අපි දෙන්න අර මං කලින් කිව්වා වගේ එකට ගොඩාක් ආස වෙනවා. ඒක හරිම ලස්සනයි. මෙතනදී ඒ දෙන කිව්ව එක දෙයක් තමයි මේ දැන් මේ විදිහට පෙනුමක් ගන්න නම් ඔගලන්ගේ ගෙදර තියෙන සමහරක් බඩු අපිට අයින් කරන්න ඔගොල්ලෝ කැමති නම් අයින් කරන්න වෙනවා කියලා. අපි දෙන වැඩි කරපු ගමන් අපිට අපේ අම්මලගෙන් හම්බෙච්ච ෆර්නිචර්ස් තමයි ගොඩක් තිබ්බේ. මොකද අල්මාරිය, එතකොට ඩයිනින් ටේබල් එක, සෝෆා එක, මේ හැම දෙයක්ම. ඉතින් මේව ඇත්තටම කිව්වොත් අපේ ගෙදර තියෙන ප්‍රමාණයට හරියන විදිහ ෆර්නිචර්ස් නෙමෙයි. මොකද ඒවා ඩයිනින් ටේබල් එක ගත්තොත් ඒක ගොඩක් ලොකුයි. එතකොට අපේ කබඩ් එක, අල්මාරිය ගත්තොත් ඒකත් ලොකුයි, සෝෆා එක. ඉතින් මේවත් එක්ක ඇත්තටම අපේ ගේ ඇතුළෙත් ලොකු ඉඩක් තිබ්බේ නැහැ. මොකද මේ ෆර්නිචර්ස් ගොඩක් ලොකු නිසා. අනිත් දේ තමයි අපේ ඩයිනින් ටේබල් එක ගත්තොත් ඒක පුටු හයක් තියෙනවා, ටිකක් ලොකු මේසයක්. අපි දෙන්න ඇත්තටම මේකේ මේ වාඩි වෙලා කාලා නැහැ දෙන්නත් එක්ක, නිකන් දවස් 6ක්
වගේ උපරිම කාලය ඇති. ඇරෙන් අපි දෙන්න ඕකේ කෑම අරගෙනවත් තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්නටත් ඇත්තටම හිතුණා අපිත් මේ ගේ ඇතුලේ ලොකු ෆර්නිචර්ස් තියාගෙන තේරුමක් නැහැ. ඉඩ කඩ මේ දේවල් එක්ක ගෙදරට හරියන විදිහට තමයි ෆර්නිචර්ස් ගන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන කතා වෙලා අපි පැතුම් ප්‍රයිකේෂන්ට කිව්වා අපේ පරණ ෆර්නිචර්ස් ටික අයින් කළා අපි අලුත් ඒවා ගමු කියලා. මෙතනදී තිබිච්ච අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපේ ගෙදරට ෆර්නිචර් ගනිද්දි මේවා හදවන්න ඕනේ. මොකද ඒ ඩිසයින් එකේ තිබ්බ සයිසස් අපිට ගණතනක් තිබ්බේ නැහැ. ඉතින් ලයිරා ස්ටුඩියෝ එකෙන් අපිට සම්බන්ධ කරලා දුන්නා ෆර්නිචර් හදන කෙනෙක්ව. එයා ඇවිල්ලා මේ ඔක්කොගේම මෙෂර්මන්ට්ස් ගත්තා. මෙතනදී අපි ආටි කියලා හදාගත්තේ අපේ කිචන් එකේ පැන්ට්‍රි කබඩ් එක හැදුවා. එතකොට අපේ ඇඳුම් දාන කබඩ් එක, බබාගේ කබඩ් එක, මිර එක, ඒ වගේම අපේ ෆ්‍රිජ් එකටත් අපි වෙනම පොඩි කවර් එකක් හැදුවා. මොකද ඒක අපේ සාලේ තියෙන නිසා. ඊට පස්සේ අපි ගියේ ගෙදරට අවශ්‍ය කරන ලයිට්ස් ටික ගන්න. ඉතින් අපි අර ඩිසයින් එකේ විදිහට කතා වෙලා තිබුණේ මේ ගෙදරට ස්පොට්ස් ලයිට් පාවිච්චි කරනවා කියලා. මොකද අර තනි මේන් ලයිට් ටේකින් ලයිට්ස් කරනවට වැඩිය අර ස්පොට්ස් ලයිට් පාවිච්චි කරලා අපිට අර ඕන ටැංක් ටික හයිලයිට් කරගන්න පුළුවන් නිසා පැතුම් සහ අපි දෙගොල්ලොම ගියා මේ ලයිට්ස් ගන්න තැනකට. ගිහිල්ලා එතන බැලුවා අපේ සිවිලිමට, ඒ වගේම අපේ ඩිසයින් එකට ගැලපෙන මොනවාද තියෙන ලයිට්ස් වර්ග කියලා. ඉතින් ඒ වගේම මට ඕන වුණා මේන් ලයිට් එකකුත් තියාගන්න. මොකද අපි හැම වෙලාවෙම අර ස්පොට්ස් ලයිට් පාවිච්චි කරන්නේ නැහැ. අපි ගෙදර සමහරවිට අපි දෙන්න ඉන්න වෙලාවට අපි මේන් ලයිට් එක දාලා පාවිච්චි කරනවා. එතකොට මොකද ලයිට් ඔක්කොම දාලා තියන්න ඕනේ නැහැ. එතකොට නැත්නම් ලයිට්ස් වර්ග කීපයක් බලලා ඒ ටික අරගත්තා. ඒ වගේම අපි ඩයිනින් ටේබල් එක තියෙන තැනට පොඩි ලනු වෙන් වගේ ඩිසයින් කරලා තියෙන මේ ලයිට්ස් දෙකක් ගත්තා. එතන පොඩි අර වෙනම ලුක් එකක් එතෙන්ට එන නිසා. මොකද සාලේට එනකොට ඒ ඩයිනින් ටේබල් එක තමයි ඉස්සරහට පේන්නේ. අපි තමයි ලයිට් තේරුවේ මේ දෙන්නා කතා කරලා හිටියා ආපු වෙලාවට. අපි දෙන්නා ක්ලිනික් එකක් දාලා. ඒ වගේම අපි එලීනාගේ රූම් එකටත් ස්පොට්ස් ලයිට් දෙකක් පාවිච්චි කරා. ඒ වගේම මගේ එඩිටින් රූම් එකටත් ලයිට්ස් දෙකක් ගත්තා. මොකද එඩිටින් රූම් එක ඇත්තම කියනවා නම් ඒක තමයි මුලින්ම හදන්න හිටියේ. හැබැයි තාම ඒක හදාගන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට ඒක හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට මම වෙනම මගේ channel එකේදී කරන්න. ඉතින් ඒක හදන්න ගිහිල්ලා තමයි මේ ගෙදර ඉතුරු වැඩ ටික කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද දැන් එලීනා එන හින්දා ගේ ලස්සනට තියා ගන්න ඕනේ. මේ වගේ දේවල් හින්දා අපේ ගෙදර අපි මුලින්ම හිතන් හිටියේ දැන් මේ කර්න්ස් දානවා කියද්දී අර අපි කලින් දැම්ම විදිහට, කියන්නේ අපි සාමාන්‍ය ගෙදරක නිකන් normal දාන කර්න්ස් දිනන්නේ ඒ විදිහට තමයි දාන්නේ කියලා. හැබැයි කේෂණී පැතුමී අපිට කිව්වා මේ කර්න්ස් දානකොට මෙන්න මේ විදිහට දැම්මොත් ඔයගලගේ ගෙදර අර එන පෙනුම තව ටිකක් අපිට වෙනස් කරලා ගන්න පුළුවන් කියලා. මොකද අර පරණ විදිහට ආයි කර්න්ස් දැම්මොත් එහෙම අපිට අර අපි දෙන්න බලාපොරොත්තු වෙන පෙනුම ගන්න බැරි වෙන නිසා. ඉතින් අපි එදෙනත් එක ගියා කර්න්ස් බලන්න. මෙතනදී අර අපි කලින් සාමාන්‍යයෙන් දාන කර්න්ස් දින ගෙවල් වල ඒ වලට වඩා ටිකක් මිල ගණන් වලින් ටිකක් මේ කර්න්ස් ගණන් වැඩි. හැබැයි ඒකේ තියෙන ෆිනිෂින් එක, ඒකේ ලස්සන ඒ දේවල් එක්ක ඉතින් අපි හිතුවා ඒකම අපේ කර්න්ස් විදිහට පාවිච්චි කරනවා කියලා. මොකද අපිට මෙතනදී ලොකු වීදමක් යන්නේ නැහැ. මොකද අපිට කර්න්ස් දාන්න තිබ්බේ අපේ කාමර දෙකේ සාලේ විතරක් නිසා. ඊළඟට අපේ ගෙදර තියෙන ෂෙල්ෆ්ස් ගැන ගොඩක් දෙනා අපෙන් අහලා තිබ්බ කොහෙන්ද ෂෙල්ෆ්ස් ගත්තේ කියලා. ඇත්තටම ෂෙල්ෆ්ස් ගැන කිව්වොත් එහෙම අපි අපේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ගිය දවස්වල ස්ටෝරිස් වගේක් දැම්ම. අපේ ගේ හදද්දි ගේ හදනවා මේවා කියලා විස්තර වගේක් දාලා තිබ්බා. ඉතින් මෙතනදී අපේ නුසුට හෝම් එකේ මැසේජ් එකක් දාලා අහලා තිබ්බා ඒගොල්ලෝ ෂෙල්ෆ්ස් කරනවා, කැමති නම් ඒගොල්ලන් ගන්න පුළුවන් කියලා. ඉතින් මම ඒගොල්ලන්ගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ගිහලා බැලුවා. ඒගොල්ලෝ ගාව ෂෙල්ෆ්ස් විතරක් නෙමෙයි ගෙවල් වලට අවශ්‍ය වෙන කිචන් එකට මේ වගේ අවශ්‍ය වෙන ගොඩාක් බඩු ඒගොල්ලන් ගාව තිබ්බා. ෂෙල්ස් වලත් මම මෙෂර්මන්ට්ස් යවලා අපිට ඕනේ මේ සයිස් එක, ඒ වගේම කලර් එක, මේක අපේ කාමර දෙකටයි, එතකොට බාත්รูම් එකට, අපේ සාලෙට, කිචන් එකට මේ අවශ්‍ය කරන ඔක්කොම සයිසස් ඔක්කොම ටික යවලා ඒගොල්ලන්ට කිව්වා ඒ ටික හදන්න කියලා. ඉතින් අපේ ෂෙල්ස් ටික කලෙක්ට් කරගන්න ගිහපු වෙලාවේ ඒගොල්ලන්ගේ ෂෝරූම් එකට අපි විසිට් කරා. ඒක තියෙන රත්මලානේ. මෙතනදී අර මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝ ගාව කිචන් එකට එහෙම අවශ්‍ය කරන ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි අපේ කිචන් එක පොඩි නිසා ඒ ගොඩක් දේවල් අපිට ගන්න බැරි වුණා. මේ අපිට උමනා වෙන සමහරක් දේවල් ගත්තා. ඒ වගේම කියනවනේ අපේ ඩයිනින් ටේබල් එකේ, කොෆි ටේබල් එකේ ටොප් එකත් අපි යාලටම කියලා කරගන්න හිතුවා. මොකද මේ අර ෂෙල්ෆ්ස් වල තිබ්බ ෆිනිෂින් එක දැක්කට පස්සේ අපිට හිතුණා ඒ ෆර්නිචර් එකෙන්ම ඒ ෆිනිෂින් එකෙන්ම එයාලට කියලා ඒ දෙකත් කරගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ගෙදර පොඩ පොඩ අස් කරන්න ගත්තා. මොකද කුස්සියෙම ගොඩාක් බඩු තිබුණා අනවශ්‍ය දේවල්. සමහර ඒවා අපි කරේ දැන් ඒ වගේ දේවල් විකුණන්න බැහැනේ අපිට. ඉතින් අපි කරේ දැන් පාවිච්චි කරන්න පුළුවන් සමහර දේවල් අපි මේ අපේ ගේට්ටුව ඉස්සරහින් කියන්නේ පාර අයිනෙන් තියලා
කිව්වා කිව්වා කියන්නේ බෝඩ් එකක් දැම්ම කැමති කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අරන් යන්න කියලා සමහර අය සමහර දේවල් අරන් ගිහිල්ලා තිබුණා ඉතින් අපි ඉතුරු වෙලා තිබිච්ච ටික අපි වෙනම අයින් කරලා දැම්මා ඒ වගේම තමයි අපි දැන් අර කලින් අපේ පරණ ෆර්නිචර් ටික අයින් කරන්න ඕනි කියලා තීරණය කරපු නිසා අපි හිතුවා ඒ ටිකත් මොකද ඒව සමහර ඒවා තිබුණා සෝෆා එකේ හිම අපි පාවිච්චි ඇත්තම පාවිච්චි කළාම නෑ ඒක මුකුත් ඩැමේජ් වෙලා තිබුණෙත් නෑ ඉතින් අපි හිතුවා ඒක කාට හරි විකුණලා ඒ සල්ලි වලින් අපේ ඉතුරු වියදම් ටික කවර් කරගන්නවා කියලා ඉතින් ඒවත් සමහර ඒවා අපි ගේ ඇතුළේ තිබිච්ච ඒවා අපි වෙනම තැනකට දාගත්තා මේ මොකද කවුරු හරි ගන්නවොත් ඒක පෙන්වන්නත් ලේසි අපේ ගෙදර අනිත්තර ටික කරගන්නත් දේසි නිසා ඉතින් ඔය අතරතුර තමයි අපි අර ඕගොල්ලෝ කලින් දැකපු වීඩියෝ එකක අපි අර අපේ අම්මලා ගෙදර පේන්ට් කරන වීඩියෝ එකක් දාලා තිබුණා ඉතින් ඒ ගෙදරත් අපි ලෑස්ති කරගත්තා ඒ අතරතුර මොකද අපි චමරගේ ඩිලිවරි එකෙන් පස්සේ අපි එලීනත් එක්ක අපේ අම්මලා ගෙදර ඉන්න තීරණය කරලා තිබුණා ටික කාලයක් ඉතින් ඊට පස්සේ ශමරගේ ඩිලිවරි එක නිසා ගෙදර වැඩ ටික පොඩ්ඩක්කට නැවතුණා මොකද ඒකට පොඩි වියදමක් ගියා ඒ වගේම කාලයක් ගියා ඉතින් එලීනත් එක්ක අපිට මුල් කාලේ එයාත් එක්ක ඉන්න ඕන නිසා අපි ඉතින් එයාත් එක්ක කාලේ ගත කරා ඉතින් මුංචි කාලයක් මේ ගේ හදන වැඩ ටික පොඩ්ඩක් නැවතිලා තිබුණා ඊට පස්සේ ආයෙ ගෙදර වැඩ ටික පටන් ගන්න හිතුණා ඉතින් මුලින්ම පටන් ගත්තේ දැන් අලුත් ලයිට් ටිකකුත් එකතු වෙන හින්දා ගේ මුලින්ම වයරින් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ස්පොට්ස් ලයිට් වලට අවශ්‍ය කරන වයරින් සෙටප් එක ගහගත්තා. ඊට පස්සේ දැන් ටික කාලයක් මේ ගෙදර පාවිච්චි කරලා තිබුණු හින්දා ට්‍රිප් ස්විච් එක බ්‍රේකර් එක මේ හැම දෙයක්ම මාරු කරා. එතකොට අපිට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ වගේම කාමර දෙකට මම කෝකටක් කියලා මේ සමහර විට අපිට දැන් ගන්න බැරි වුණත් පහුවෙලා හරි AC එකක් හයි කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු මත ඒකටත් වෙනම වයරින් එකක් කරගත්තා. ඒ වගේම මගේ කම්පියුටර් එකට නිකන් අපි අර මල්ටි ප්ලග් එකක් ගහලා පාවිච්චි කරේ. ඉතින් ඒවත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති කම්පියුටරේට අර මල්ටි ප්ලග් එකක් ගහන කෙච්චර හොඳ මදි. ඉතින් ඒකටත් වෙනම වයරින් සෙටප් එකක් හදාගත්තා කම්පියුටරේ තියෙන තැනට. ඔය අතරතුර වැලටික් කරගෙන යද්දි තමයි මේ සේල් එකකදී මට හම්බුණා 50% ඩිස්කවුන්ට් එකකට AC එකක්. ඉතින් මම හිතුවා මේක මේ වෙලාවේ කරන හොඳ ඉන්වෙස්ට් එකක්. මොකද පහු වෙලා ගන්න ගියොත් අපිට ලොකු ගාණක් AC එකකට වියදම් කරන්න වෙන හින්දා මම එවෙලෙම මේ තාත්තගෙන පොඩි මුදල් ටිකක් ඉල්ලගෙන AC එක අරගත්තා. ඉතින් ඒක ඇත්තටම මම මුලින්ම හිතන් හිටියේ ස්ටුඩියෝ එකට දානවා කියලා. හැබැයි ඉතින් ස්ටුඩියෝ එක හදන්න පරක්කු වෙන හින්දා දැන් එලීනටත් ඉතින් AC එක ඉන්න බෑ. ඉතින් මම හිතුවා එලීනගේ කාමරේටම AC එක හයි කරනවා කියලා. ඉතින් AC එක හයි කරන නිසා කාමරෙත් පොඩි වෙනස්කම් ටිකක් කරන්න වුණා. අපේ අර කාමරේ තිබ්බ උඩ කවුළු ටිකක්. ඉතින් ඒ ටිකෙන් අර ඇතුළට හුලං එනවා. ඉතින් AC දැම්මහම ඕක ඕපන් එකේ තියන්න බෑනේ. ඉතින් අපි ඒ ටික වහලා ඊට පස්සේ ජනෙල් වලට වීදුරු වෙනම උඩ කවුළු වලට වීදුරු දාලා ඉතින් කාමරේ AC වලට හරියන්න හදාගත්තා. ඒ වගේම මගේ ස්ටුඩියෝ එකත් ඒ විදිහටම හදාගත්තා. නැත්තම් පහු කාලීනව ආයෙත් අපිට පේන් කරලා ඉවරනහම ওই ටික ආයෙ වෙනස් කරන්න වෙන හින්දා ගෙදරට ගන්න තීන්ත වර්ගයේ තෝරගන්නකොට මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ කාලේ අපි දැන් මොකද දැන් එලිනව හම්බුනට පස්සේ මුලින්ම යන්නේ කසුන්ලා ගෙදර. ඒ නිසා කසුන්ගේ කාමරේ අපි දින පේන් කරා. මෙතනදි ගොඩක් අය අපිට මැසේජ් කරලා කියලා තිබ්බා මේ කියන්නේ එක එක තීන්ත ජාති ගන්න එපා බබාලට වෙනම ඒගොල්ලන්ට හිතකර තීන්ත වර්ගයක් තියෙනවා කියලා. ඉතින් මෙතනදී අපි දෙන හොයලා බලලා තෝරගත්ත නිපොන් එකේ මෙඩිෆ්‍රෙෂ් කියන තීන්ත වර්ගය මේක ඇත්තටම පොඩි ළමයින්ට සුදුසු. ඒ වගේම විෂ බීජනි විනාශ කරන අනිත් ඒ තමයි මොනහරි බිත්තිවල ගැවුනොත් ඒවත් වොෂ් කරන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි දෙන්නා හිතුවා මේ බබාගේ රූම් එකේ මෙඩිෆ්‍රෙෂ් කියන තීන්ත වර්ගය ගන්නවා කියලා. හැබැයි පස්සේ අපි දෙන්නට හිතුණා දැන් අපේ ගෙදර එච්චර ලොකු නැති නිසා මේක මුළු ගෙදරම ගෑවත් හොඳයි කියලා. මොකද දැන් එලීනව අපි කාමරේ විතරක් නෙමෙයි තියන් ඉන්නේ, ආව සාලේ තියන් ඉන්නවා, කසුන් ගෙඩිටින් රූම් එකට යනවා. ඉතින් මේ දේවල් නිසා අපි හිතුවා මුළු ගෙදරම මෙඩිෆ්‍රෙෂ් පේන්ට් එක ගානවා කියලා. ඒ වගේම අපි දැන් සුදු විතරක් නෙමෙයි අපේ ගෙදර තිබ්බා අලු පාට, කළු මේ වගේ පාටවල් දෙක තුනක් අපි පේන්ට් කරන්න හිතන් හිටියේ ඒ දවස්වල. ඉතින් ඒ හැම එකකටම අපි පාවිච්චි කරේ නිපොන් මෙඩිෆ්‍රෙෂ් කියන පේන්ට් එක. මුලදී ඇත්තටම පේන්ට් කරන වැඩේ මම්ම කරනවා කියලා තමයි තීරණය කරන් හිටියේ. මොකද ඔක මහ ලොකු දෙයක් නෙවෙයිනේ කියලා. පස්සේ මේ ඩිසයින් එකේ තිබ්බ අර එක එක හැඩතලත් එක්ක මම හිතුවා මේක ප්‍රොෆෙෂනල් කරන කෙනෙක්ට දුන්නා නම් හොඳයි. මොකද මම කරන්න ගිහලා ඔක නාලා ඊට පස්සේ මේ ඩිසයින් එක සම්පූර්ණයෙන්ම සෞත්තු වෙනවට වැඩිය හොඳයි කාටර් දීලා කරන්නේ කියලා. ඉතින් අපේ ගෙවල් පැත්තේ හිටිය අයකට හොඳම කෙනෙක්. ඉතින් මම එයාට කතා කරා. මොකද යන්න එන්නත් දේසි ළඟපාතේ ඉන්නෙත්. ඉතින් ඇත්තටම කිව්වොත් පොඩි කාලෙකදී මේ අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දුන්නා. මුලින්ම කරේ අපි ගෙදර ගොඩක් තැන්වල තිබුණා. දැන් බාත්රූම් එකේ හැම වතුර ලීක් වෙලා තිබුණා. ඉතින් ඒ තැන් බිත්ති හැම පොඩ්ඩක් කඩලා ඒවට පොටි දාලා ඒ ටික හදලා ඊට පස්සේ බාත්රූම් එකත් පොටි ගාලා තිබුණේ. ඉතින් බාත්රූම් එකෙත් පොටි ගාලා ඒ ටික ඔක්කොම ලෑස්ති කරගෙන පේන්ට් කරන්න පටන් ගත්තා. මුලින්ම අපි කරේ මුළු ගෙදරම ෆිලර්ස් ගාපු එක. මොකද බිත්තිවල එහෙම අවුරුදු මං හිතන්නේ 4කින් විතර තීන්ත ගාලා තිබුණේ නැහැ. ඉතින් ගොඩාක්
දුර්වර්ණ වෙලා තිබුණා බිත්ති හැම එකක්ම. ඉතින් වෙන පාටවල් ගන්න කලින් මුළු ගෙදරම අපි මුලින්ම ෆිලර්ස් ගෑවා. ඊට පස්සේ අපි සිවිලිමේ තීන්ද ගන්න පටන් ගත්තා. මොකද සිවිලිමෙත් අර සුදු පාට සිවිලිමේ අපි මැද පොඩි කළු තීරුවක් ගාලා තිබුණා. ඉතින් අපිට ඕන වුණා ඒකත් අයින් කළා දාන්න. මොකද නැත්නම් ඒක කැපිලා පේනවා මේ අපි ගෙදෙට්ට එද්දි. ඊට පස්සේ තමයි බිත්තිවල තීන්ත ගන්න පටන් ගත්තේ. එතනදී අපි සුදු තීන්ත ටික මුලින්ම මේ ගාගත්ත බිත්තිවල මගේ රූම් එකේ ටික ඉවර කරගත්තා මුලින්ම. ඊට පස්සේ සාලේ ටික ඒ විදිහට කළා. ඊට පස්සේ අපිට පැතුමුයි කේෂණී ඇවිල්ලා මේ අර ලයින්ස් ටික මාක් කරලා දුන්නා. ඉතින් ඊට පස්සේ තමයි අපි අනිත් කලර්ස් ටික බිත්තිවලට ගන්න ගත්තේ. මුලින්ම අර සාලේට එන ඩිසයින් එක අපි ඉවර කරා. ඊට පස්සේ අපි එලීනාගේ කාමරයට එන ඩිසයින් එක කරා. ඒ විදිහට තමයි ගෙදර පේන්ට් වැඩ ටික ඉවර කරගත්තේ. ඊට පස්සේ ඒ දවස් ටික ඉතින් වැයුනේ පේන්ට් වැඩ වලට, ගෙදර ග්‍රිල් ටික, ඊට පස්සේ බිත්ති ටික, ඊට පස්සේ අපි එළියේ වෙදර් ප්‍රූෆ් පේන්ට් එකක් ගෑවා. ඉතින් මේ වැඩ ටිකත් එක්ක මේ පේන්ටිං වැඩ ටික එහෙම හිමීට ඉවර කරගත්තා. ෆර්නිචර් ටික හදලා ඉවරලා තිබ්බේ වෙද්දි ඉතින් අපි හිතුවා ඒ ටික ගෙන්නගෙන ෆික්ස් කරගන්නවා කියලා. අද අපි කබඩ් ටික හයි කරන දවස. මේ පැන්ට්‍රි කබඩ් එක ගෙනාවා. මැඩමුත් ඉන්නවා ඇවිල්ලා. මේ පැන්ට්‍රි කබඩ් එක අනිත් පැත්තට තියෙන්නේ. ඊට පස්සේ තව මේ එලීනාගේ කාමරයට එන කබඩ් එකක් ගෙනාවා. තව තියෙනවා ගේන්න අල්මාරියයි. ඊට පස්සේ කණ්ණාඩි මේසයක් පොඩි හැදුවා. ඒක ගේන්න තියෙනවා. මුලින්ම කිචන් එකේ පැන්ට්‍රි කබඩ් එක ෆික්ස් කරගත්තා. අපේ කිචන් එකේ ලොකු ඉඩක් තිබ්බේ නැහැ. ඉතින් මේ පැන්ට්‍රි කබඩ් එක ගැහුවට පස්සේ ඇත්තරම මේ ටිකක් අපිට හිතුණා ස්පේස් එකක් ටිකක් නිකන් ලොකු වුණා වගේ කියලා. මොකද අපිට දැන් අපි කලින් අපේ කබඩ්ස් මුකුත් ගහලා තිබ්බෙත් නැහැ. ඉතින් අපේ බඩු හැමතැනම තිබ්බේ කිචන් එකේ. අපිට සමහරක් දේවල් තියන්න ඉඩ තිබ්බෙත් නැහැ. ඉතින් අර කබඩ්ස් ටිකයි පැන්ට්‍රි කබඩ් එක ගෙවුවට පස්සේ අපිට මාරම ලොකු ඉඩක් ආවා. අපේ අවශ්‍ය කරන දේවල් අවශ්‍ය හදිස්සියට අපිට අවශ්‍ය වෙන්නේ නැති මේ හැම දෙයක්ම පිළිවෙලට තියාගන්න පුළුවන් කම ලැබුණා මේ පැන්ට්‍රි කබඩ් එක සහ පල්ලෑ කබඩ් සෙට් එකෙන්. ඉතින් ඊට පස්සේ අපේ ඇඳුම්දාන කබඩ් එක මෙතනදි කියන්න ඕනේ. දැන් අපි අර මං කලින්ම කිව්වා වගේ අපේ අල්මාරිය අපේ රූම් එකේ තමයි මුලින්ම තිබ්බේ. මෙතනදි පැතුමේ කේෂණී කිව්වා දැන් අපේ කබඩ්ස් ඔක්කොම කාමරෙම සෙට් කරොත් එහෙම මේ ඒ තියෙන ඉඩ ප්‍රමාණය, මොකද අපේ බබත් ඉන්නේ අපේ රූම් එකේ. ඉතින් ඒ නිසා ස්පේස් එකයි අර තියෙන නිදහස මේ හැම දෙයක්ම ටිකක් අඩු වෙනවා. මොකද බඩු වැඩි වුණාම කාමරේක. ඉතින් ඒගොල්ලෝ කිව්වා අපේ සාල තිබ්බ මෙන්න මේ ස්පේස් එක දැන් අපි මොකටවත් පාවිච්චි වෙන්නේ නැති නිසා. මොකද අපි කලින් මේක අපේ පරණ බඩු දාලා ඉතින් එහෙම පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බ තැනක්. ඉතින් මේ ස්පේස් එක ගොඩක් හොඳයි කියලා අපේ කබඩ් එක සෙට් කරන්න. ඒ කියන්නේ අපේ සාලෙම අයින කෑල්ලක් තමයි මේ අපේ කබඩ් එක දැන් සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපේ බබායි කබඩ් එකයි මිර එකයි තමයි ෆික්ස් කරේ. බබායි කබඩ් එක ගැන කිව්වොත් එහෙම දැන් අපේ එලිනා ගැදුණුත් අපේම කබඩ් එකේ දාන්න බැහැනේ. සහ එයාටත් ඒ වගේ ලොකු උස කබඩ් එකක් අපේ කාමරේ හැදුවොත් අයිමත් අර ස්පේස් එක අපිට නැති වෙනවා. ඉතින් ඒ නිසා පැතුමුයි කේෂණී කිව්වේ බබාට වෙනම අපි මේ වගේ පොඩියට බේබි කබඩ් එකක් හදමු කියලා. ඉතින් එයාගේ ඇඳුම්, එයාගේ බෙහෙත් මේ හැම දෙයක්ම දාන්නේ මේ කබඩ් එකේ තමයි. මිර එක ගැන කිව්වොත් එහෙම මේ දැන් මේ මිර එක ඇත්තටම අපි දෙන ගෙදරට එනකම්ම දැකලා තිබ්බේ නැහැ. අපි අර කියන්නේ ඩිසයින් එකේ දැක්ක නිකන් මිර එකක් තියෙනවා. හැබැයි මේ කොහොමද තියෙන්නේ මේ දේවල් අපි දැනට ලොකු ඐඩියාවක් තිබ්බේ නැහැ. මේක ඇත්තටම හරිම සිම්පල්. මොකද මේ දැන් අපේ කාමරේ ඉඩ ප්‍රමාණයත් එක්ක ගත්තොත් එහෙම මේකට ලොකු ඉඩක් ගිහිල්ලාම නැහැ. සහ මේකේ ලොකු මිර එකක් තියෙනවා. කියන්නේ ඉඩ ප්‍රමාණය පොඩි වුණාට අපිට ලොකු මිර එකක් තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන බඩු තියාගන්න වෙනම ස්පේස් තියෙනවා. ඉතින් ඇත්තටම මේ මිර එක ගෙදරට ගෙනාවට පස්සේ අපි දැනට හරිම ආස හිතුණා. දැන් මේ රූම් එකේ කියන්නේ ෆර්නිචර් ඔක්කොම වයිට් කලර්. ඉතින් මිර එකත් වයිට් කලර්. මේ දේවල් නිසා අපේ කාමරේට ඇත්තටම වෙනස්ම නිකන් අමුද ලස්සනක් එකතු වුණා. ඊළඟට අපිට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි අපේ සෝෆා එක. මොකද දැන් අපි මේ අපේ තියෙන මේ ඉඩට හරියන විදිහට මේ මැෂර්මන්ට්ස් වලට අපි සෝෆා එකක් තැන් 3-4කම බැලුවා. හැබැයි ඒ විදිහට ඒ සයිස් එකට සෝෆා එකක් හදනවා නම් අපිට ඇත්තටම ලොකු ගාණක් යනවා. ඒ කියන්නේ ගොඩක් තැන්වලින් අපිට කිව්වේ නිකන් ලක්ෂෙත් පයින් මුදලක් තමයි කිව්වේ ඒ සයිස් එකට සෝෆ එකක් හදනවා නම් ඒ වගේ මුදලක් යනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි දැන් පස්සේ හිතුවා මේ
දැන් ඒ වෙලාවේ අපිට සෝෆා එකට එච්චර ගාණක් වියදම් කරන්න අපි දෙන්න ඇති සල්ලි තිබෙන්නේ නැති නිසා අපි හිතුවා කමක් නැහැ අපි මේ පැතුම්ලටත් කිව්වා දැනට අපි එහෙනම් පොඩ්ඩක් අර පරණක තියාගෙන පස්සේ මේ සෝෆා එකක් සල්ලි හම්බුච්ච වෙලාවකට අපි හැමිට සෝෆා එකක් හදාගන්නම් කියලා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම අපේ යාළුවෙක් කිව්වා අපේ ගෙවල් පැත්තේ තැනක් තියෙනවා කියලා මෙහෙම සෝෆා හදන. පස්සේ අපි දෙන්න ගිහිල්ලා බැලුවා කොහොමද දැමේ අය අපි දන්නේ නැහනේ කොහොමද ඒවල ෆිනිෂින් කොහොමද ඒ දේවල් ගැන අපිට විස්තරයක් දන්නේ නැති නිසා අපි දෙන්න ගිහිල්ලා බැලුවා. බලද්දි අපි දෙන මුලින්ම දැක්ක දේ තමයි ගෙදර ගියාම අයියා ගෙදර හදපු සෝෆා වගේක් තිබ්බා. ඇත්තටම ඒව මාරම ෆිනිෂින් එකක් තිබ්බා. පස්සේ අපි දෙන්න අපේ සෝෆා එකේ මැෂර්මන්ට් එක මේ දේවල් දීලා අයියාගෙන් ඇහුවා කීයක් වගේ යනවද මේ වගේ සෝෆා එකක් හදනවා නම් කියලා. ඉතින් ඒ අය අපිට ගණන් බලලා කිව්වා මේ රුපියල් 65,000ක් වගේ මුදලක් යනවා මේ විදිහට මේ වගේ ෆිනිෂින් එකකට සෝෆා එක හදනවා නම් කියලා. ඇත්තටම අපි දෙන්නට මේ ඒ වෙලාවේ අපි දෙන්න ඒ වෙලාවෙම තීරණය කරා මේ අයියට කියලා සෝෆා එක හදනවා කියලා. එකක් තමයි ඉතින් එයා එයාගේ ගෙදර කරන්නේ එයාගේ පුංචි ව්‍යාපාරයක්. ඉතින් එයා ගෙදර තමයි එයාගේ බිස්නස් එක කරන්නේ. අනිත් දේ තමයි ෆිනිෂින් එකත් හොඳයි සහ මේ ඒ වගේ මුදලකට අපිට කොහෙන්වත් කඩේකින් ගන්න බෑ. මොකද අපි ඇහුව හැම තැනම කිව්වේ අර මං කලින් කිව්වා වගේ ලක්ෂෙත් පන්නල මුදලක් තමයි කිව්වේ ඒ වගේ සෝෆ එකක් හදනවා නම් මේ වගේ ගාණක් යනවා කියලා. ඉතින් අපි දෙන ඊට පස්සේ එයායට කියලා තමයි අපේ සෝෆා එක කරගත්තේ. පැතුමුයි කේශනීව ඩිසයින් එකේ වෝල් වලට පින්තූර වගේක් ඇඩ් කරලා තිබ්බා. ඉතින් එතනදී මේ දැන් මම ප්‍රෙග්නට් වෙලා හිටිය කාලේ අපේ එලින්නට gift එකක් හම්බුන ලස්සන ෆොටෝස් තුනක්. ඇයි කොට්ටෙක් ගාව එල්ලන්න. ඉතින් පැතුම්ලා කිව්වා මේ ෆොටෝස් තුන දැකලා අපේ කෙනේ බබාගේ රූම් එකේ මේ වෝල් එක මෙන්න මේ විදිහට පේන්ට් කරමු කියලා. ඒතර ලස්සන්ට මේ ෆොටෝස් තුන ෆික්ස් කරන්න පුළුවන් නිසා. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම මට මතක් වුණේ මයි ස්ටාර් ස්ටෝරීන් ඒගොල්ල තමයි අපිට මේ ෆොටෝස් තුන එවුවේ. එයාලට කියලාම අපේ මේ ශාලේ එතකොට අපේ එන්ට්‍රන්ස් එකේ මේ ෆොටෝස් ටික ඔක්කොම එයාලට කියලාම කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒගොල්ලන්ගේ පේජ් එකට ගිහලා බැලුවාමත් ඒගොල්ලන්ගේ පේජ් එකේ තිබ්බ ලස්සන ඩිසයින්ස් තිබ්බා. ශාලේට හරියන කිචන් එකට මේ වගේ ගොඩාක් කියන්නේ රූම් එකට ගැලපෙන විදිහට ලස්සන ෆොටෝස් ගොඩාක් තිබ්බා. ඉතින් මම මේ ටික කේෂණිට යවුවට පස්සේ කේෂණි කිව්වා මේ වෝල් එකට මෙන්න මේ වගේ ටිකක් ගැලපෙන්නේ. එතකොට අපේ ටීවි ගා වෝල් එකට ඕගොල්ලගේ ට්‍රැවල් ෆොටෝස් වගේක් දාමු කියලා. ඊට පස්සේ මම මයි ස්ටාර් ස්ටෝරි පේජ් එක කරන අංගිත් එක්ක කතා කරාට පස්සේ එයා කිව්වා කියන්නේ එයා ගාව තියෙන ඩිසයින්ස් වලට අමතරව අපේ මොනවා ට්‍රැවල් ෆොටෝස් එයාට කියලා ප්‍රින්ට් කරගෙන ඒවත් ඒ විදිහට අපිට එන්ලාර්ජ් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ එන්ට්‍රන්ස් එක ගාවත් අපි තව බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝස් දෙකක් ප්‍රින්ට් කරගත්තා. ඒගොල්ල ගාව තිබ්බ ඩිසයින්ස් වගේක්. ඒ වගේම අපේ කබට්ස් ගාවත් තව ෆොටෝස් තුනක් ප්‍රින්ට් කරගත්ත එතන ඒ වෝල් එකට ගැලපෙන විදිහට. ලීනාගේ මුලින්ම කරපු ෆොටෝස් තුනේ මට හිතුණා ඒගොල්ලන්ගේ ෆොටෝස් මාරම ෆිනිෂින් එකක් තියෙනවා කියලා. සහ අපි දෙන්නා කල්පනා කරා දැන් ඕක අපි කරන්න ගියොත් එහෙම ඒ සයිසස් වලට ඒ ෆිනිෂින් එක අපිට සමහරක්කිට ගන්න බැරි වෙයි. මොකද දැන් අපි ප්‍රින්ට් කරන්න කොහෙටද දුන්නාම ඒ ක්වලිටි එකටම ප්‍රින්ට් කරගන්න පුළුවන් වේද මේ වගේ අපේ කාලය මේ හැම දෙයක් බැලුවට පස්සේ මමයි කසුනේ තීරණය කරා. ඉතින් අර ඒ නංගිටි කියලා මේ ටික කරගන්නවා කියලා. ඉතින් ඒ ටික ඇත්තටම ලස්සනට කරලා තිබ්බා. Thank you so much. ඉතින් අනිත් වෙලා ටික ඔක්කොම ඉවරනාට පස්සේ අපිට අන්තිමට තිබ්බේ කිචන් එකට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. මොකද ඒකට ගැලපෙන්නේ නැති බඩු තමයි කලින් ගොඩක් තිබුණේ. ඉතින් අපි හිතුවා පැන්ට්‍රි කබඩ් එකට ලස්සන සහ ඒකට ගැලපෙන බඩු ටිකක් තෝරගන්න. එතනදී අපි මංජරියෙන් තමයි ගොඩක් බඩු ගත්තේ. එතන තිබ්බ කුස්සියට අවශ්‍ය කරන ගොඩක් වීදුරු අයිටම්ස් ඒ වගේම අනිත් දේවල් අවශ්‍ය කරන හැම දෙයක්ම තිබ්බා. ඊට පස්සේ අපි මහරගම ලේඩ්ජේ එකෙන් මට මතක විදිහට බඩු ටිකක් ගත්තා. ඉතින් ওই විදිහට තමයි කුස්සියට අවශ්‍ය කරන දේවල් සහ ගෙදරට අනිත් අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් ටික අපි අරගත්තේ. ඉතින් ඒ ගත්ත දේවල් වලනොත් ලොකු වෙනසක් වුණා. මොකද මේ අර පරණ තියෙන ටිකම පාවිච්චි කරා නම් අපිට ටිකක් අර තියෙන ඩිසයින් එකේ ලස්සන අපිට ගන්න බැරි වෙනවා. ඒක හින්දා ඉතින් එළියට පේන ටික අපි ලස්සන කරගත්තා. ඒ විදිහට බඩු ටිකක් අරගෙන ගොඩක් කල් ඉඳලා මට තිබ්බ ආසාවක් තමයි මේ කියන්නේ ගෙදර මොන හරි හදන්න ඕනේ කියලා. ඉතින් අර කලින් නම් අපි දෙන්න ගොඩාක් කියන්නේ සති ගණන් සමහර ට්‍රැවල් කරනවා. ගෙදර ඇත්තෙත් නෑ. ඉතින් ඒ වගේම ගෙදර එහෙම ලොකු ස්පේස් එකක් තිබ්බෙත් නෑ. ඉතින් මේ නිසා ඒක අපිට ඇත්තටම මට කරන්න බැරි වුණා. හැබැයි දැන් මේ ගේ මේ විදිහට හැදුවට පස්සේ ඒගොල්ලගේ ඩිසයින් එකේ ලස්සන පැලැහිමත් තිබ්බා. ඉතින් මට ටග් ගාලා අර කලින් මගේ කලින් ඉඳලා ඔළුවේ තිබ්බ එක මතක් වුණා. දැන් මේක තමයි හොඳම වෙලාව මොන හරි ලස්සන පැල ටිකක් ගේ ඇතුළේ කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් මොන හරි කරොත් හොඳයි කියලා. අපේ ගෙදර එළියේ ලොකු ඉඩක් නැති නිසා අපි දෙන හිතුවා ටිකක් ගේ ඇතුලේ ගෙදරට ගේ ඇතුළට හරියන විදිහේ මොන හරි පැල ටිකක් වැඩියෙන් මොන හරි අපි තියමු කියලා. මේකට එක හේතුවක් තමයි එකක්
පෞද්ගලිකව මම කැමතියි සහ කසුත් කැමතියි. අනිත් හේතුව අනිත් විශේෂම කාරණාව තමයි අපේ එලීන. මොකද දැන් අපි ගෙදරදී මේ දැන් මේ පැලවලට වතුර හිම දානකොට ගොඩක් වෙලාවට දැන් කසුන් හරි එක්ක වඩාගෙන ඉන්නවා මං දාද්දි යාට කියනවා. එයාට තාම එහෙම තේරෙන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳලම අපි අර මොන හරි කියන්නේ පැලේකට සාත්තු කරනව දකින්න එක එයාට කියලා දුන්නහම කියන්නේ අපි දෙන්න කතා වෙච්ච දෙයක් තමයි මේ දේවල් වලින් කියන්නේ පොඩි කාලේ ඉඳලම එයාට ඒව ඔළුවට යයි කියන එක. කියන්නේ මේ පැලේකට වතුර දාන්නවත් මල් ගහක් ගේතුල වවන්න කියලාවත් නෙමෙයි. ඒ කියන්නේ පරිසරයට ආදරය කරන්න ඕනේ, ගස්වැල් වලට ආදරය කරන්න ඕනේ, මේ ගස්වැල් වවන්න ඕනේ. මේ දේවල් නිසා තමයි අපිව අපේ ඉදිරි පරම්පරාව රැකෙන්නේ. ඉතින් මේ මේ ලොකු මැසේජ් එක මේ වගේ පොඩි දෙයකින් හරි යාගේ ඔළුවට යයි කියලා හිතන නිසා අපි හිතුවා මේ ගේ ඇතුළේ මේ වගේ මොන හරි පැල ටිකක් වවලා ඉතින් අපේ විශේෂයෙන් අපේ එලිනට පේන මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් හැබැයි ඒ කියන්නේ එයාට පේන්න කරාට සමහරක්ලට යා මේවා කඩන්නත් යනවා කොළේම. යා තාම පොඩි නෑ, දන්න යා ඕන දෙයක් කඩලා කටේ දාගන්න බලාගෙන ඉන්නේ. ඉතින් චූටි බබෙක් නේ තාම. කියන්නේ එලිනට අපි මේ දේවල් පුරුදු කරන්නත් එක්කම අනිත් දේ තමයි ඉතින් මේ අපේ මේ ගෙදර ඩිසයින් එකත් එක්ක මේ පැල ටිකත් ගොඩාක් ලස්සනට මැච් වුණා. ඒ වගේම තමයි මේ පැලවලට පාවිච්චි කරලා තියෙන පොට්ස් ඔක්කොම අපි ගත්තේ බණ්ඩාරගම ඔගොල්ලෝ සමහර දන්නව ඇති බොල්ගොඩ කියන හරිය. ඉතින් ඒ හරිය තියෙනවා දිගටම පෝච්චි තියෙන කියන්නේ ඒව ඔක්කොම ඒ ගෙවල් වල තමයි හදන්නේ පාරයිනේ දිගටම තියෙනවා. ඉතින් මේ පොට්ස් ඔක්කොම කියන්නේ එක එක හැඩතල තියෙන එක එක විදිහ සයිසස් වලට එහෙම ඒවා තියෙනවා. අපි ගෙදරට හරින විදිහට මේ පොට්ස් එක තමයි ගත්තේ. අනිත් දේ තමයි මේ පැල මේ පැල ටික ඔක්කොම ගත්තේ අපේ අක්කගේ මල් කඩෙන්. ඉතින් අපේ අක්කත් මේ ළඟදී යා පුංචි ව්‍යාපාරයක් පටන් ගත්ත. ලස්සන මල් පැල, එතකොට ලස්සන පොඩි පොඩි ගස්, එතකොට පළතුරු එළවලු මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාලා යාගේ පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් එයාගෙන් තමයි මම මගේ මේ අපේ ගෙදර තියෙන පැල ඔක්කොම ගත්තේ. තව ලස්සන පැල ගොඩක් තියෙනවා. ඉතින් ගෙදර හැම දෙයක්ම තියන්න ඉඩ නැහැනේ. ඉස්සරහට අපි දෙන හිතාගෙන ඉන්නවා තව පොඩි කියන්නේ මේ මොන හරි එළවලු කියන්නේ තක්කලි, එතකොට මිරිස් මේ වගේ දේවලුත් ටිකක් අපේ ගෙදර එළියම වවන්න ඕනේ කියලා මං පල්ලෙහන් දාන්නම් තැන. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි පැරලා ගන්න බලන් ඉන්නවනම් මේ අපේ ගෙදර තියලා තියෙනවා වගේ එතනින් ගන්න පුළුවන්. හැබැයි අපිට ටික කාලයක් ගියා, මාස 6-7ක් විතර. මොකද චමරිගේ தත්ත්වය සහ ඉතින් අපි මුදල් ලැබෙන විදිහට තමයි වැඩේ කරගත්තේ. අනික තමයි ගොඩක් දේවල් අපි ලෝ බජට් කරන්න මේ පාවිච්චි කරපු දෙයක් තමයි මේ දැන් විශේෂයෙන් ෆර්නිචර්ස් එහෙම ගද්දී දැන් ඉක්මනට ගන්න පුළුවන්කම තිබ්බා. ඒකට ටිකක් ලොකු මුදලක් යනවා. ඉතින් අපි එයාලට කිව්වා කල් අරගෙන අපිට හිමීට වැඩේ කරලා දෙන්න කියලා. ඒකෙන් අපිට යම්කිසි ගාණක් අඩු කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ගොඩක් දේවල් අපි හිමීට බලලා අරගත්ත හින්දා අපිට ගොඩක් තැන්වලදී මේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වුණා. දැන් කුස්සියට අවශ්‍ය කරන බඩු ටික අපි කලින් ගත්තා නම් අපිට හදලා ඉවරුණාට පස්සේ මේ සමහරට අඩුපාඩුකම් එහෙම නැත්තම් බඩු වැඩිපුර අරගෙන තියෙන තිබුණා. ඉතින් අපි අර පැන්ට්‍රි කබඩ් එක මැනලා කළා. ඒව හරියට බලලා බඩු ගත්ත හින්දා අපිට ඒක පිළිවෙලට සහ අපිට අවශ්‍ය කරන ටික ඉතාම මේ අඩු මුදලට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි අපි වැඩේ ලෝ බජට් කරගත්තේ. ඒ වගේම අපි අර චමරික් කිව්වා වගේ සෝෆා එක හදාගත්තෙත් ඒ වගේ අඩු මුදලකට. ඉතින් හොයලා හොයලා හැම තැනම බලලා පුළුවන් තරම් අඩුම තැනක් අපිට අන්තිමට හම්බුණා. ඉතින් එතනදිත් අපි එහෙම කරා. ඒ වගේම ඒසී එක අපිට අඩු මුදලකට හම්බුණා 50% ඩිස්කවුන්ට් එකකට. ඉතින් අර කාලේ වැඩි වෙන්න අපිට සමහර දේවල් වලට අර අනවශ්‍ය ලෙස වියදම් කරන්න ඕන වියදම් ටික පොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම හදලා ඉවර කළා. ඇත්තම කිව්වොත් අපි දෙන්න මම හිතන්නේ අවුරුද්දට කලින් දවසේ අවුරුද්දට දවස් දෙක තුනකට කලින් තමයි ගේ හදලා ඉවර කරේ. එදා පැතුමුයි කේෂිනිත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි හතර දෙනාත් එක්ක එළියට ගිහිල්ලා බැලුවාම අර ඩිසයින් එකේ තිබ්බ විදිහටම ගෙදර ඇවිල්ලා තිබුණා. ඉතින් මාරම සතුටුයි. ඒ කියන්නේ ඇත්තටම අපිට අර ඒ සතුට මම දන්නේ කොහොම එක කියන්නද කියලා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ පැතුම්ට සහ කේෂිනීට අපේ ලයිරා ස්ටුඩියෝ YouTube channel එකේ. ඉතින් මේ වගේ අපිට ලස්සනට ඉන්න ගෙදර ලස්සනට හදලා දුන්නට මේ සහ ඒ දේවල් වලට උදව් කරාට. ඉතින් ඊට පස්සේ මම හිතුවා මේ ගෙදරට එන්න ඕන හොඳම දවස තමයි මේ අවුරුද්ද දවසේම ආවනම් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ එලීනායි මායි චමරි අපි තුන් දෙනාත් එක්ක අලුත් ගෙදරට ඇවිල්ලා අලුතෙන්ම කිරි උතුරවලා ඉතින් පදිංචියට ආවා ආයිත් අලුත් ගියකට වගේ. ඉතින් ගොඩක් සතුටුයි ඇත්තරම මේ ආයිත් පාරක් හැමෝටම තැන්ක්‍යු වෙරි මච් කියනවා. විශේෂයෙන් අපේ හැම වැඩකටම උදව් කරපු මේ දේවල් කියලා හොයලා බලලා සමහර වෙලාවට අපි ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරියක් දැම්මාම ඒගොල්ලොත් අපිට සජෙස් කරනවා මේ දේවල් කරන්න කියලා. ඉතින් සමහර තැන් රෙකමන්ඩ් කරා අපි මොන හරි බඩු ගන්න ගියාම
ඉතින් thank you very much ඔයගොල්ලෝ හැමෝටම කවුරු හරි තමන්ගේ ගේ රිනොවේෂන් එකක් කරන්න ඉන්නවනම් එහෙම නැත්නම් අලුතෙන් ගේකට මේ විදිහේ ඉන්ටීරියර් ඩිසයින් එකක් කරගන්න ඉන්නවනම් පුංචි හරි සපෝට් එකක් වෙන්නදී මේ වීඩියෝ එක කියලා ඉතින් ගොඩක් අය ඉල්ලපු නිසා තමයි මේ වීඩියෝ එක කරේ ඒ වගේම තමයි අපි වීඩියෝ එකේදී ඔයාලට මෙන්ෂන් කරන්නම් කියපු ගොඩක් දේවල් අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තිනවා අපි සෝෆා එක හදපු තැන නම් කන්ටැක්ට් නම්බර් එක ඊට පස්සේ අපි මේ බිත්ති වල එල්ලපු පින්තූර ටික කොහෙන්ද ගත්තේ මේ හැම දෙයකම විස්තර අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තිනවා ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා නම් ඒ ලින්ක් වලට ගිහිල්ලා බලන්න ඊළඟට ගොඩක් අය අහන දේක් තමයි මේ හැම දෙයකටම අපිට කීයක් වේදන් වුණාද කියලා ඉතින් අපි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තිනවා ගාන ඒ ගාන ඇතුළත් වෙන්නේ ඇත්තටම මේකේ පේන්ටිං වලට ෆර්නිචර් වලට ඊට පස්සේ ලයිට්ස් වලට ඒ ගිය වියදම් ටික තමයි අපි එතන දාලා තියෙන්නේ ඊට අමතරව සමහර විට අනිත් වියදම් ටික ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ගේ අනුව තීරණය වෙන හින්දා අපි ඒවා සඳහන් කරේ නැහැ ඒ කියන්නේ උදාහරණයකට දැන් අපිට දැන් බිත්ති කඩලා සමහරට පොටි ගන්න උනේ ඒවා ඊට පස්සේ අපේ පඩිපෙලක තිබ්බා එතන ලෑලි වගේක් අලුතෙන් දාන්න ඊට පස්සේ තව අමතර පොඩි පොඩි වැඩ තිබ්බා දැන් වයරින් සෙටප් එකේ හිම අපි ඒක වෙනම දැම්ම එකක් ඉතින් ඒක හින්දා අපිට ඒවට අමතර වියදම් ගියා ඊට අමතරව අර අපි සඳහන් කරපු මෙන්ෂන් කරපු ප්‍රධාන දේවල් ටිකට ගිය වියදම් ටික තමයි පල්ලෙහා දාලා තින්නේ ඉතින් ඊටත් අමතරව ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම් අපේ Instagram එකට inbox message එකක් එවන්න තව චමරීමාගේ කතා වෙච්ච දේක් තමයි මේ ගේ මේ විදිහටම මේන්ටේන් කරන්න අපි අනිවාර්යයෙන් මේක ක්ලීන් කරන්න ඕනේ මේක ලස්සනට තියාගන්න ඕනේ මේ දේවල් ඉතින් අපි මේ දේවල් ගොඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා YouTube එකේ තියෙනවා ගොඩක් කොහොමද ගියක් ක්ලීන් කරගන්නේ ඒ වගේ මේවට පාවිච්චි කරන දේවල් මොනවාද ඉතින් ඒ වගේ ගොඩක් දේවල් බලලා අපි දෙන්නත් මේ ගත කරපු මාසේ ට්‍රයි කරලා බැලුවා ඒක සෑහෙන සාර්ථකයි අපිට අර තිබිච්ච විදිහටම ගේ තියාගන්න පුළුවන් කියලා දැන් පොඩි අදහසක් තියෙනවා ඉතින් ඕගොල්ලන්ට කැමති නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න මම ඕනනම් අපේ ගෙදරට කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් thank you very much අපේ home make ඔය වීඩියෝ එක බලපු හැමෝටම ඔයගොල්ලොත් ගෙවල් වලට වෙලා පරිස්සමෙන් ඉන්න මේ දවස් ටිකේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඉතින් අපිටත් මේ දවස් ටිකේ travel කරන්න බෑ. අපි ඉතින් එලිනත් එක්ක ගෙදර කරන වැඩ ටිකක් ඔයාලට ඉස්සරහට හිමීට upload කරන්න. අර කලින් ගිය පාර වගේ ඔයගොල්ලොන්ට මොන හරි ideas තියෙනවා නම් අපිට message එකක් එවන්න නැත්නම් පල්ලෙහා comment එකක් දාන්න. එහෙනම් හැමෝටම thank you very much. ජය වේවා.